आयोवान खालीन प्रवृत्ति वार्ताकर्णे प्रमुख सियत मध्यान प्रवृत्ति विकाशय मे मम खविंदु विजयवर्धन प्रथमेन सिरस्ताल නවවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භයි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනපති ඉදිරිපත් කරයි. වගකීම් ඉටු කරමු. රට හදමු. මානව හිමිකම් කඩ කරන්න මගේ කාලය තුල කිසිදු අනුබලයක් දුන්නේ නැහැ. පටු දේශපාලන වාසි වෙනුවෙන් ජනතාව කුපිත කිරීමෙන් වළකින්න ජනපති අවධාරණය කරයි. විදුලි ඉංජිනේරුවන් ලෙඩ වෙයි. ඕනම දේශපාලන නායකයෙක් සමග ජනබලවේගය සමග වැඩ කරන්න එන්න සජිත් ගෙන් ආරාධනා. जनता विमुक्ति पेरमुनट सामाजिकीन गान्ने पैटिकिरिय बलला सुनील हंदुन्ने तिकियाई दीर्घ सतियांते संचारे कलायट स्वसन रोगी तत्वयक एति उनोत इक्मनिन प्रतिकार गान्न विशेषज्ञ वैद्य हेमंत कियाई पोलांतय पास्वन कोविड रैल्लक अभियस सौख्यांश अनतुरु अंगवाई प्रथमे नवदानय देशीय पुआत्वेत නමවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉතා චාම් උත්සවයකින් දෙවන සැසිවාරය ආරම්භය සනිටුහන් වූ අතර ආචාර්ය වෙඩිමුර හෝ රතපෙළපාලි මෙවර දක්නට ලැබුණේ නැහැ. නව පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේ ජනාධිපතිවරයා සිදු කරන ප්‍රකාශය රාජාසන කතාව ලෙස නම් කෙරෙනවා. ජනාධිපතිවරයා අද දින සිදු කළ ප්‍රකාශය රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කිරීමක් ලෙසයි නම් කර තිබුණේ. ඒ අනුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට තමන්ගේ දුර කාලය තුල කිසිදු අනුබලයක් දුන්නේ නැති බවයි. නවවන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය පසුගිය දෙසැම්බර් 12 වනදා අවසන් කෙරුණා. ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 71 යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි. නවවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද පෙරවරුවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. එසේම අද පෙරවරු 10ට ජනාධිපතිවරයා විසින් සිය රාජාසන කතාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළා. මෙවර සැසිවාරයේ ආරම්භ කිරීමේ උත්සවය ඉතාම චාම්මයරුන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කරන්නට කටයුතු යොදා තිබුණා. මෙරට නවවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කිරීම වෙනුවෙන් කතානායක මහින්ද යප අබේවර්ධන මහතාගේ සම්ප්‍රාප්තිය ප්‍රථමයෙන් සිදු වුණා. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් කතානායකවරයා පිළිකනු ලැබුවා. इन अनुतुरुव अग्रामात्य महिंद राजपक्ष महतागे संप्राप्तिय सिदुना जनाधिपति ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව වෙත සම්ප්‍රාප්ත වුණේ ඉන් අනතුරුවයි. මේ නමවන පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ විවෘති කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තු පරිශ්‍රයට සම්ප්‍රාප්ත වුණ ලැබුවා. නවවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කිරීමේ මෙම උත්සවය ආචාර්ය වෙඩිමුර තැබීමකින් සහ රතු පෙළපාලි වලින් තොරව පැවැත්වීම විශේෂත්වයක්. කතානායක මහින්ද යප අබේවර්ධන මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත කැඳවාගෙන යාම සිදු වුණා. Thank you.
ජනාධිපති වරයා ඇතුළු ආරාධිතයින් පාර්ලිමේන්තු සභාගාරයේ වෙත පැමිණීමෙන් අනතුරුව රාජාසන කතාව පැවැත්වීම සඳහා වන කටයුතු සූදානම් කෙරුණා. ජනාධිපති වරයාගේ මෙම කතාව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් කිරීම ලෙස නම් කර තිබුණා. මෙවිනට අපේ රජයේ දාතික ආරක්ෂාව සුරක්ෂිත කොට තිබෙනවා. අද ජනතාවට ත්‍රස්තවාදය ගැන බියක් නැහැ. මත්ද්‍රව්‍ය උදුර සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා ආරම්භ කළ වැඩපිළිවෙල අප දිගටම ක්‍රියාත්මක කරනවා. අසල් වැසි රටවල බුද්ධි අංශයන් මේ සඳහා අවශ්‍ය තොරතුරු අපිට ලබා දෙනවා. පොලිසිය තුලත් අප ප්‍රතිසංස්කරණ රාශියක් ආරම්භ කළා. මා වගකීමෙන් කියනවා මගේ පාලන කාලය තුල කිසිදු ආකාරයක මානව හිමිකම් කඩකිරීමකට රජය අනුබල දී නැහැ. ඒ වගේම ඉදිරියේදී එවැනි ක්‍රියාවන් සිදුවන්නට අපි ඉඩ තබන්නේත් නැහැ. අප වෙනි ක්‍රියා කිසිසේත්ම අනුමත කරන්නේත් නැහැ. දැන් අපට අවශ්‍ය වන්නේ ඉතිහාසයේ අඳුරු මතකයන් ඉවතලා සෑම ජන කොටසකටම සාමීන් සහ සාජීවනයේ ජීවත් විය හැකි සුරක්ෂිත රටක් ගොඩනැගීමටයි. ඒ සඳහා ජාති ආගම් හෝ දේශපාලන ભેදකින් තොරව අපි සියලු දෙනාම එක් විය යුතුයි. යුද්ධයෙන් අතුරුදහන් වූවන් පිළිබඳ ගැටලුව එක් පාර්ශ්වයකට පමණක් විශේෂ වූවක් නොවේ. ඒ සියලු දෙනා වෙනුවෙන් උපරිම සාධාරණත්වයේ ඉටු කිරීමට අප කටයුතු කරනවා. අප ජාතිවාදය ප්‍රතික්ෂේප කරනවා. වත්මන් රජයට අවශ්‍ය මේ රටේ සෑම පුරවැසියෙකුගේම ගෞරවය හා ඉතිවාසිකම් එකසේ ආරක්ෂා කිරීමට. ඒ නිසා පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව එකිනෙකාට එරෙහිව උසිගැන්වීම දැන්වත් නතර කරන ලෙස මෙය තවදුරටත් කරන දේශපාලකින්ගේ මම ඉල්ලා සිටිනවා. 1978 සිට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අවශ්‍ය කාලානුරූපී සංශෝධනයන් ගෙන එන්නට අප දැන් සූදානම්. අප නිදහස් ස්වෛරී රාජ්‍ය. අප අපේ අසල්වැසියන්ට ගරු කරන අතර අපට අවශ්‍ය වන්නේ සෑම රාජ්‍යයක් සමග මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. මෙම පාර්ලිමේන්තුව තුල සිටින උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් මා ඉල්ලා සිටින්නේ විවිධ දේශපාලන මතවාදයන් තාවකාලිකව හෝ පසකලා ඔබේ ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා රජය ගන්නා උත්සයන්ට සහාය දෙන ලෙසයි. මා ජනාධිපතිවරයා වශයෙන් පත් වූ පසු අධිකරණයේ නීතිපති දෙපාර්තමේන්තුවේ පත්වීම් කිසිවිටක දේශපාලනීකරණය කළේ නැහැ. ඉදිරි වසර තුන තුළ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ආකර්ෂණීය ආයෝජන මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම අප සකස් කරනවා. පුළුල් ලෙස ජනතා අදහස් විමසමින් ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික කෙටුම්පතක් සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව මා විසින් ව්‍යවස්ථා සම්පාදක උපදේශක කමිටුවක් පත් කරනු ලැබුවා. මෙම කමිටුවේ යෝජනා පුළුල් සාකච්ඡාවක් සඳහා කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට මම බලාපොරොත්තු වෙමි. දැන් රටේ ආර්ථික ක්‍රියාවලිය ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. සංචාරකින් ආපසු පැමිණෙමින් සිටිනවා. අපනයන ශේත්‍රවල පැහැදිලි වර්ධනයක් තිබෙනවා. අවදුරටත් අප හමුවේ අභියෝග රාශියක් ඉතිරිව තිබෙනවා. ඒවා ජය ගැනීම සඳහා කෙටි කාලී මෙන්ම දිගු කාලීන විසඳුම් ලබා දීම අවශ්‍යයි. 2022 වසර ආරම්භයේදීම ජනතා වෙනුවෙන් රුපියල් බිලියන 229ක සහන පැකේජයක් හඳුන්වා දෙන්නට රජය තීරණය කර තිබෙනවා. විශාල ආර්ථික අභියෝග මැද්දේ වුණත් මේ සහන ලබා දෙන්නේ රජයේ ජනතාවගේ ප්‍රශ්න ගැන සංවේදී නිසා. වස විසෙන් තොර හරිත කෘෂිකර්මාන්තයක් සඳහා අපගත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී අපිට යම් ගැටලුවලට මුහුණ දෙන්නට සිදු වුණා. අපේ අරමුණ හා සැලැස්ම හරියාකාරීව සම්නිවේදනය නොවීම නිසා වැඩපිළිවෙල හඳුන්වා දීමේදී ඇති වූ යම් යම් ප්‍රායෝගික ගැටලු දේශපාලනීකරණය වූ නිසා මේ සම්බන්ධයෙන් වැරදි වැටහීමක් ඇති වුණා. හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ උල් සංකල්පය සමහර විට වගකීම්ත්තන් පවා කාබනික පොහොරවලට ලඝු කොට තේරුම් ගැනීම වැරදි මතයක් ජනගත වීමට හේතු වුණා. සමහර තීන්දුව මහජන දුෂ්කරතාවයන්ට හේතු වූ නිසා ඒවා සම්බන්ධයෙන් යම් වෙනස්කම් කරන්නට අපට සිදු වුණා. ඒ කෙසේ වෙතත් හරිත කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සම්බන්ධයෙන් වූ අපේ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් වී නැහැ. සිදු අඩුපාඩු නිවැරදි කරගෙන වඩා ඵලදායී ආකාරයකට මෙම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්නට අප බලාපොරොත්තු වෙනවා. 2022 වසර අපට ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් තීන්දුව තීරණ රැසක් ගන්නට සිදු වන වසරක්. රටේ වගා කළ හැකි සෑම ගොඩමඩ ඉඩමක්ම ප්‍රයෝජනෙට යොදා ගනිමින් අප සියලු දෙනාම එක් වී වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතුව තිබෙනවා.
පසුගිය කාලේ බිත්ති පින්තාරු කරමින් උරන් කුඹුරු වගා කරමින් පෙරට රටට ආදරය කරන තරුණ පරපුරේ සහාය මේ සඳහා ලැබෙනු ඇතැයි මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. තිරසාර විසඳුමක් ලබා දීමට නොහැකි වූ ගැටලුවක උච්චතම අවස්ථාවට අද අප මුහුණ දී තිබෙනවා. 2019 දී මා රට බාර ගන්න අවස්ථාවේ රටේ විදේශ විනිමය සංචිතය තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 7.2ක් පමණයි. ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වරුන්ගේ සංගමය අද වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹුණා. ඒ විදුලි බල මණ්ඩලයේ නව සාමාන්‍ය අධිකාරීවරයාට විරෝධය පළ කරමිනුයි. ඒ අනුව ඔවුන් ලෙඩ නිවාඩු වාර්තා කර විදුලි බල මණ්ඩලයේ ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද සිට ඩීසල් ලබා දුන්නේ නැත්නම් හෙට සිට රටේම විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවයි ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරුවන් පවසන්නේ. විදුලි බල මණ්ඩලයට පත් කළ නව සාමාන්‍ය අධිකාරී වරයාට විරෝධය පළ කරමින් සහ කරුණු කිහිපයක් අමුල් කර ගනිමින් අද දිවයින පුරා විදුලි ඉංජිනේරුවන් ලෙඩ නිවාඩු වාර්තා කර තිබෙනවා. එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය අද දින විදුලි බල මණ්ඩලයේ ඉදිරිපිට විරෝධතාවයකද නිරත වුණා. මේ අතර දීර්ඝ නිවාඩුවකට විදුලිය සැපයීම වෙනුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිනකට මෙට්‍රික් ටොන් 1500 බැගින් ඩීසල් ලබා දීමට තීරණය කළේ සඳුදා දින තෙක් පමණයි. ඒ අනුව අද සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලි බල මණ්ඩලයට ඩීසල් ලබා දුන්නේ නැත්නම් හෙට සිට රටේම විදුලි කප්පාදු කිරීමට සිදුවන බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා. මේ අතර විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා प्रकाश कले ඉදිරියේදී ඩීසල් ලබා ගැනීම සම්බන්ධයෙන් IOC සමාගම සමග සාකච්ඡා කරන බවයි. අපි විවිධ විකල්ප මාර්ග ගැන කල්පනා කරමින් ඉන්නේ. අපි බලනවා IOC සමාගමෙන් හරි අපිට ඉදිරි දවස් කීපයට තෙල් ටිකක් ගන්න පුළුවන් දෙයක්. එහෙනම් මම විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමාට කියලා තියෙනවා ඒගොල්ලොත් එක්ක සාකච්ඡාවක් පටන් ගන්න කියලා. මමත් ඕනනම් එන්නම් ඒකට කියලා. ඒ කියන්නේ දවස් 3ක් සඳහා මේක විදුලිය කැපෙන්නේ නැහැ කියන එක දැන් සාධිත කරන්න පුළුවන්. ඔව්. එතකොට 22 වෙනකන් අපි කොහොම හරි මේ තෙල් හොයා ගන්න ඕනේ දුවන්න. බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසන්නේ විදුලි බල මණ්ඩලයට දැනට පවතින ඩීසල් ලබා දුන්නොත් රථවාහන වලට අවශ්‍ය ඩීසල් රටේ නැතිවන බවයි. මේ අතර ලංකාවේ මුහුදු සීමාවේ මේ වන විට ඩීසල් නැව් දෙකක් නතර කර තිබෙනවා. අවශ්‍ය ඩොලර් විදුලි බල මණ්ඩලය ලබා දුන්නොත් එමෙක් නැවක් නිදහස් කර විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඩීසල් ලබා දිය හැකි බවයි බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනේ. කෙසේ වෙතත් එම ඩීසල් නිදහස් කර ගැනීමට නොහැකි වන්නේ නම් දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් 18,000 බැගින් නැවකට විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉල්ලා සිටිනවා. පවතින තත්ත්වයේ හමු වේ යලිත් කොවිඩ් රැල්ලක අවදානමක් මතුවිය හැකි බවටයි සෞඛ්‍ය අංශ අනුතුරු අඟවන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. මෙරට දෛනික කොවිඩ් රෝගීන් යලිත් ඉහළ යමින් තිබෙනවා. ගත වූ දීර්ඝ සති අන්තය තුල පුද්ගල ඒක රාශී වීම හමුවේ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පෙන්눔 කරන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මේ නිවාඩු වලින් පසුව ඉදිරි දින කීපය තුල යම් ආකාරයකට පවුලේ අයට සංචාරයේ යෙදෙන අයට හෝ සංචාරයේ නොයදුනත් පවුලේ ගෙවල් වල ඉන්න අය අතර යම් යම් ආකාරයකට ශ්වසන රෝග තත්ත්වයක් එහෙම මතු වුණොත් හැකි පමණ ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගෙන කොවිඩ් රෝගියෙක්ද නැද්ද කියන එක හඳුනා ගැනීමට කටයුතු කිරීම වැදගත් වෙනවා. බලාපොරොත්තු වෙන සෑම සංචාරකයෙකුම PCR පරීක්ෂණයක් කරලා ඊට පස්සේ නෙගටිව් අය පමණක් ඇතුළට ගන්නවා වගේ දේවල් මේ අවස්ථාවේ සිද්ධවන්නේ නැහැ. ඒකට හේතුව තමයි ලංකාව පුරත් රෝගය පැතිර තියෙන තත්ත්වයක් තුළ PCR පරීක්ෂණයේ 100%ක් සියලු රෝගීන් හඳුනා ගන්නා පරීක්ෂණයක් නොවන තත්ත්වයක් තුළ අධික වියදමක් සහ අපහසුතාවයන් මැද්දේ එවැනි දෙයක් කිරීමෙන් අපිට ඒ සඳහා වැය කරන මුදල සහ ශ්‍රමයට සරිලන ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ නිසාම දිවයිනට පැමිණීමට පැය 72කට පෙර ලබා ගන්නා වූ නෙගටිව් PCR පරීක්ෂණයත් එන්නත් මාත්‍රා දෙකක් හෝ ලබාගෙන පූර්ණ ප්‍රතිශක්තිකරණයකට ලක්ව සිටින සෑම පුද්ගලයෙක්ම අපි අපහසුකෙන්තරව ලංකාව ඇතුළට කියනවා. සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන බවට සියලුම සංචාරකයන් ඒ සඳහා කටයුතු කරන බවට අපි
වග බලා ගැනීම අපේ වගකීමක්. කොවිඩ් දැඩි සත්කාර ඒකක සඳහා වෙන් කර ඇති ඇඳන් 70න් 52ක්ම මේ වන විට ආසාදිතින්ගෙන් පිරී අවසන්. වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේ ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක්ද පෙන්눔 කරන බවයි. දෛනික කොවිඩ් රෝගීන් 600 සීමාව ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ කොවිඩ් රෝගීන් 688ක් ලෙසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 597035ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ හතක්ද ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 15218 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. सुपीर टेनिस क्रीडक नोवाक जोकोविक के ऑस्ट्रेलियानो वीसा तहनम देवन परटत अवलांगु किरीमेन पसु ओहु सिय रट वेत ईये दिन पेमिन तिबुना ओहुगे क्रीडा लोलिन मे सुपीर टेनिस तरु उनुसुम आयरन पिलिगनु लबुआ एरट जातिक दज्य अततिव उन नोवाकव पिलिगत्ते अपि नोवाक्ट आदरे यनुवेन प्रकाश करमि ओन पवसन्ने नोवाक्ट दुन तींदुव लज्जा सहगत क्रियावक बवाई नमुत ईये दिन ऑस्ट्रेलियानो अगमति स्कॉट मॉरिसन पवसा सिटिये जोकोविक ट लबन वसरे ऑस्ट्रेलियानो टेनिस तरंगावलियट सहभागी विय हकि बवाई केसे वेत मेवन विट जोकोविक्ट रातुवेलिदाल्वायतिबव विदेशमाध्य वार्ताकृतिबेनवा ओन पवसन्ने मेम वसरे प्रांशीय पवत्वीमट नियमित मीलंग ग्रैंड स्लैम तरंगावलियट जोकोविक सहभागीवीम संबंधव मेवन पिटात गैटलु रसाक पेननगियतिबवाई प्रांशीयद अवुरुदु 16ट वैडि पुत्कलिंट एन्नत काड्पत अनिवार्य करतिबेनवा मेवन विट एन्नत काड्पत एरट नव नीतियक लेस हंदुन्वा तिबेनबव विदेशमाध्य वार्ताकरणवा नमुत प्रांशीय क्रीडा मात्यांशय संधान कले मेम नव नीतिये वृत्तिय क्रीडकेंट अदाल नोवन बवाई केसेवता जोकोविक गेम इलंग ग्रैंड स्लैम तारंगेद अविनिश्चित बवाई विदेश माध्य वार्ता कराने नव ओमिक्रोन वैरस व्याप्त समग पोलांत पसुन कोविड रैलक अवधानमक सिटिन बव एरट सौख्यांश अनतुरुंगवाति बेनवा मेवन विट दैनिक आसादतीन दस दहस इक्मवा एरटिन वार्ता वनवा एसेम एरट सौख्यांश अनतुरुंगवान्ने पसुन कोविड रैले अवधानम हेतुवेन दैनिक आसादतीन इदिरेदी हेट दहस इक्मवा वार्ता विय हकि बवाई अमेरिकावे पसुगे सति किहिपयतुलम प्रांत 25 किन नव ओमिक्रोन आसादितीन वार्ता उना जॉन हॉप्किन्स विश्वविद्यालय वार्तावलट अनुव अमेरिकानुवन पस दिनकुगेन एकैकुट मेवन विटत कोविड वायरस आसादन वियति बवाई वार्ता वन्ने मेवन विट गोलिय आसादितीन मिलियन 320 इक्मवा वार्ता वी तिबेनवा एसेम गोलिय मरण 155 इक्मवा यति बवाई सौख्यांश पवसन्ने दन वर्तमान देशपालन तत्वे संबंधेन देशपालन वेदिकावे असुनु कथा මම අභියෝගයක් කරනවා ඕනම දේශපාලන පක්ෂයක නායකයෙකුට හරි හරියට සජිත් ප්‍රේමදාසත් සමගි ජන බලවේගත් එක්ක තරඟෙට වැඩ කරන්න එන්නේ කියලා මම ඒ අභියෝගය ප්‍රසිද්ධියේ මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා සමහරු ආණ්ඩුවේ ඉඳගෙන දැන් නැව ගිලෙන්න යනවා දැක්කම සිග්නල් දානවා එළියට පයින් මීයොත් ඉන්න එහෙම පැනලා යනවා එන බෝට්ටුවකට එහෙම ආදෙව ඉන්නවා සිග්නල් දානකොටම ජනතාවගෙන යා ගන්නවද කියලා ගන්නවා එහෙම කට්ටිය අපි ගන්න කොහොමද දන්නවද පැටිකිරි රිපෝට් එක බලලා නිකන් බෑ සලුන්දර වල්ලන දෙපැත්තම මරනවා යනකොට එනවා බය වෙන්න එපා ගිහිල්ලා බලන්න කියන්නකෝ හැබැයි ශ්‍රී ලංකාවේ දාස් පක්ෂේ ඔක්කොම එහෙම යන එකක් නැහැ මම හිතන්නේ සමහර වෙලාවට මෛත්‍රීපාල ජනාධිපතිතුමාට අමාරු දන්නේ පොඩි ඇමතිකමක් නැතුව ඉන්න අතීතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය දිහා බැලුවාම අනාගතයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට වෙනුවෙන් පෙනීඳි රට වෙනුවෙන් කැප වෙයි ඒ රට වෙනුවෙන් මේ මහා යුතුකම ඉෂ්ට කරයි කියන බලාපොරොත්තුව අද රට තුල තියෙනවා අපි වැඩේට බහිනකන් තමයි පාළුගේ වළම් බින්දිනා වගේ කටිය නැටුවේ දැන් ඒ නැටිල්ල ඉවර වෙයි පොහොට්ටුවට කාටවත් හානි කරන්න හම්බෙන්නේ නැහැ බොරුවට කයියක ගහ ඇවිදිනවා ඉන්නවනම් ඉඳ යනවනම් යන්න කියලා ඒ දෙකෙන් එකක් තෝරගන්න පුළුවන් ඊට එහෙන් අපිට කතා කරන්න දෙයක් නැහැ මේ ලක් මාතාවගේ අවසන් දින කීපයද මේ ගත කරන්න කියන ප්‍රශ්නේ අපි ඉස්සරහ ලඹදෙන මොහොතක තමයි අම්මගේ වටිනා අවයව ගලව ගලව විකුණන මේ පුතු දැන් අම්මගේ හදවත ගලවල විකුණන්න හදන බලශක්තිය විකුණනට පස්සේ රට මැරෙනවා මට ඇති කරගෙන චෝදනා කරමින් ඇඟ බේරගෙන අතීතයට හැමදාම විචේනියම කර කර බැන බැනම ඉන්න කාල පරිච්ඡේද නෙමෙයි දැන් තියෙන්නේ සුබවාදීව දැකලා මේ රට නිවැරදි මාවතට යොමු කිරීමේ අවශ්‍යතාව අපිට තියෙනවා ආණ්ඩුවකට තියෙන ඕන දේශීය ප්‍රතිපත්තියක් ජාත්‍යන්තර පිළිබඳ ප්‍රතිපත්තියක් ඒ ප්‍රතිපත්ති දෙක නැති වුණාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව වැඩ කරන්න ඉන්න රාජ්‍යාන්තරණයට ඊටු කරන්නට නොහැකි වෙනවා ඒ නිසා ඒ රාජ්‍ය නිලධාරීන්ගේ අපෝසත්කම නෙමෙයි ඒක පාලකයන්ගේ අසමත්කම රජයෙන් ලබා දුන් කාබනික පොහොරින් වගා කටයුතු ආරම්භ කළ
පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයේ ගොවි ජනතාවගේ කඳුළු කතාවයි මේ. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිත කර වගා කටියතු සිදු කරන්න කියලා කෘෂිකර්ම බලතහරින් ගොවීන්ට කිව්වා. ඒත් ගොවීන් දෙගින් දෙකටම කිව්වේ රසායනික පොහොර තරම් කාබනික පොහොරෙන් අස්වැන්න ගන්න බැහැ කියලායි. රජයේ කාබනික පොහොර ප්‍රතිපත්තියට අනුව ඇතම් ගොවීන් වගා කටියතු ආරම්භ කළා. මේ පොළොන්නරුව වැලියල ගම්මානය කෘෂිකර්මාන්තයේ මූලික කරගත් මෙම ගම්වාසීන්ගේ එකම ජීවනෝපාය වන්නේ කුඹුරු ගොවිතැනයි. පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරයේ යටතේ රජෙන් ලබා දුන් කාබනික පොහොර සහ දියර පොහොර යොදා ගනිමින් ලංකාපුර වැලිය ඇල ප්‍රදේශයේ ගොවීන් වගා කටයුතු ආරම්භ කළා. දැන් වගාවට මාස 5ක් ගත වී තිබුණත් ගොයම් ගස්වල කිසිදු වර්ධනයක් නැති බවයි ගොවීන් චෝදනා කරන්නේ. මේ නිසා ගොවි ජනතාව පත්වී ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. තේරෙන් උඩටවත් තාම ඇවිල්ලා නැහැ. ඉතින් ගොයියන්ට මෙච්චර අසාධාරණයක් කරන්න මොකද්ද කියලා අපරවත් තේරෙන්නේ නැහැ. බුදුම විනාශයක් ගොයියෝ වෙනුවෙන් කරලා තියෙන්නේ. මේකට අපි වන්දියක් බලාපොරොත්තු වෙන ඉදිරියට අපි ගොයියෝ විශ්වාසයෙන් මහපාරට බහින අනිවාර්යෙන්ම තව සතියක් දෙකක් යනකොට මේ ගොයම් පූදින්න ගන්නකොට මේ අතේ තියෙන මේ බෝතල් තුන විතර රුපියල් 3500 වැඩි ගිහිල්ලා තියෙනවා. එක දවසේ වැඩ කරපු එකම කුඹුර. මේක කාබනික, මේක රසායනික. ඒතකොට දෙක දෙපැත්තට දාලා එක දවසේ වපුරපු වගේ මේ තියෙනවා රසායනික පොර ගහපු ගොයම. මේ කාබනික පොර වලින් කරන කුඹුර. ගොවියා ගැන හිතන්න මේ 225 කෙට්ටුවක් බැවුන් ඔය 225 පහම දියවන්නාට දාන්න ඕනේ කිඹුල් උණ්ඩ කණ්ඩ. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.